හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දිනපතා එන අලුත්ම පුවත් දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. ගිය වසරේ ජනවාරි මාසයේ තවනදා සමාජ මාධ්‍ය කලඹමින් වීඩියෝ දසුන් පෙළක් අන්තර්ජාලයේ සැරිසරන්නට වුණා. නිකවැරටිය පොලිස් කොට්ටාශයේ කොටවෙහෙර පොලිස් වසමේ දිගතෑව ගම්මානය නිවසකින් වාර්තා වූ එම දසුන් පෙළ නැත ගැටුණු සැවම අනේ අපොයි කියමින් සංවේදී වන්නට වුණා. ඒ හැරිදැඩි කාන්තාවන් දෙනෙකු විසින් 13 හැවිරිදි දැරියකට අත්පා ගැටගසා බිමදමාගෙන අමානුෂික ලෙස පහර දෙන ආකාරය. එකී කුරිරු පහර දීමේ සමාජ මාධ්‍ය වීඩියෝ දසුන් පෙළ සමග පොලිසිය සිදු කළ විමර්ශනවලින් පසු පහර දුන් කාන්තාවන් දෙදෙනා පොලිසියට කොට වුණා. එම සිදුවීම වී හරියටම වසරයි. ගෙවි ගිය සතියේ නැවතත් අන්තර්ජාල සමාජ මාධ්‍යන්නේ අමානුෂික පහර දීමක වීඩියෝ දසුන් පෙළක් සැරිසරන පෙනෙන්නට තිබෙනවා. ඒ කාන්තාවක විසින් මුළුතැන්ගේ තුලදී පිහියක්ද අතතිව වැඩිහිටි කාන්තාවකට පහර දී තල්ලු කරන ආකාරය. එම වීඩියෝ දසුන් පෙළෙන් මනාව දිස්වන අතර එම පහර දීම සමාජ මාධ්‍යන්නේ සැරිසරීම සමග ඒ පිළිබඳව බොහෝ කතාබහක් ඇති වෙමින් තිබුණා. ඒ අතරේ පොලිසියෙන්ද ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණා. කෙසේ හෝ පසුගිය 9වනදා සවස්යාමයේ වයස අවුරුදු 75ක් පමණ වයස ඇති වයෝවෘත කාන්තාවක් ගම්පොළ පොලිසියට පැමිණියා. සර් මගේ ලේලි මට හොඳටම ගැහුවා. ගහලා මාව තල්ලු කළා. මගේ ඔළුවත් වාලුණා. යසවතී නැමැති ඇයගේ පැමිණිල්ල ගම්පොළ පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් පොතෙහි සටහන් වුණා. ඒ අනුව ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩබ්ලිව් ගමනායක ප්‍රමුඛ කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළා. ඒ වන විට යසවතී ගම්පොළ පොලිස් ස්ථානයට කිහිප විටකදී පැමිණ සිය ලේලියගේ අඩත්තේටම් ගැන පොලිසියට පැමිණිලි කර තිබුණා. ඒ සෑම විටකදීම කරුණු පහදා දී සමතේකටපත් කිරීමට ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබුණා. මෙවර යසවතී පොලිසියට කළ පැමිණිල්ල පිළිබඳ විමර්ශන කළ නිලධාරීන්ට ඇයට පහර දෙන ආකාරය දිස්වන වීඩියෝ වක්ද සමාජ මාධ්‍යන්හි සැරිසරන ආකාරය නැත ගැටුණා. වයෝවෘද කාන්තාවක වූ ඇයට පහර දෙන ආකාරය අමානුෂික පොලිස් නිලධාරීන්ටද ඒත්තු ගියා. අනතුරුව පසුගියදා එනම් පසුගිය 10වනදා ගම්පොළ පොලිසිය යසවතීට පහර දුන් ඇයගේ ලේලිය වන මල්කාන්ති නැමැති උපාධිධාරී ගුරුවරිය අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට පත් ගුරුවරිය ගම්පොළ දිසා අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් වීරසේන මහතා ඉදිරියට පමුණු වීමෙන් පසු දැඩිසේ අවවාද කොට රුපියල් 5000ක ශරීර ඇපයක්ද නියම කරනවා. සිදු වී තිබුණේ මෙවැනි දෙයක්. මල්කාන්ති සහ සුනිල් වෙසෙන්නේ ගම්පොළ හිංසාපිටිය රත්මල කඩුව ප්‍රදේශයේ. මල්කාන්ති ගම්පොළ වහලගොඩ තක්ෂිලා විදුහලේ උපාධි ධාරී ගුරුවරියක්. ඇයගේ සැමියා සුනිල් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවයේ නියතු අයෙක්. ඔවුන් දෙපළට වයස අවුරුදු 6ක සහ 7ක පුතුන් දෙදෙනෙක්ද සිටිනවා. සුනිල්ගේ මව යසවතී වෙසෙන්නේද සුනිල්ගේ නිවසේමයි. මල්කාන්ති සහ ඇයගේ නැන්දම්මා යසවතී අතර කලක සිට නැන්දම්මා ලේලි ගැටුම උග්‍රව පැවතුණා. ඉන් ගිරේට හසු වුණු පුවක් ගැඩියක්සේ පීඩාවෙන්දේ සුනිල්. පසුගිය දිනක සුනිල් පුතුන් දෙදෙනාට කිව්වා, "පුතේ, අම්මගේ ආච්චිගේ රණ්ඩුව නිසා මම ලොකු ප්‍රශ්නක ඉන්නේ. මට ආච්චි කියන දේ විශ්වාසත් නැහැ, අම්මා කියන දේ විශ්වාසත් නැහැ. පුතාලා දෙන්න පොඩි වැඩක් කරන්න. අම්මයි ආච්චි රණ්ඩු වෙනකොට මෙන්න මේ ෆෝන් එකෙන් දෙන්නට මොහොර රහසේ වීඩියෝ කරගන්න." ඒ අනුව සුනිල් නිවසෙන් පිටව යන සෑම විටකදීම ආච්චි සහ බිරිය අතර සිදුවෙන අඩදවර වීඩියෝගත කිරීමට දරුවන් දෙදෙනාට දුරකථනය දී තිබුණා. පසුගිය නබුවරදා දහවල් කාලයේ සුනිල්ගේ මව යසවති ඉන්දියාපකෑම ව්‍යංජනයක් ගත්තා යැයි සුනිල්ගේ බිරිය මල්කාන්ති සමග වූ බහින් බස් වීමක් දුරදිග ගොස් දෙදෙනා උරණ වුණා. ඒ සමගම ඇය නැන්දම්මාට තඩි බාණ්ඩට උනා. ශරයෙන් එම දසුන් පෙළ තාත්තා කී පරිදි තිතටම වීඩියෝ කිරීමට පොඩි ඔවුන් දෙන්නා සමත් වුණා. සිදුවීම සිදුවීම අද වේලාවකින් නිවසට පැමිණියේ ප්‍රහාරයට ලක් වූ යසවතීගේ දියණියකගේ පුත්‍රයෙක්. යෞවන විහේ පසු වූ තරුණයෙක් වූ ඔහු පැමිණි විගස පොඩි ඔවුන් දෙදෙනා සංගවාගෙන තිබූ ජංගම දුරකථනය පෙන්වමින් කියන්නට උනේ, "අයියේ අයියේ, මේ බලන්න, මේ දැන් අපේ ගෙදර සිදු වුණ සිද්ධිය. මොකද්ද උනේ? කෝකෝ බලන්න." තරුණයාට ඉස්පස්ුවක් නොවුණ නිසා පොඩි ඔවුන් දෙන්නා පෙන්වන්නට වූ එම වීඩියෝ දසුන් පෙළ නැරඹීමටයි. දරුවන් දෙදෙනා ෂණකේන් වීඩියෝ ගත කළ දසුන් පෙළ තරුණයාට පෙන්නවා. "අහෝ ඛේදවාචකයක්. තම ආච්චි අම්මාට ඔහුගේ මාමාගේ බිරිය පිහියකින්ද අතතිව පහර දෙන ආකාරය තරුණයා දුටුවා. එසැනින් වීඩියෝව තමාගේ ජංගම දුරකථනයට ලබා ගැනීමට තරුණයා කටයුතු කළා. අනතුරුව ඔහු කිසිදු සෙවිල්ලක් බැලලිලක් නොකළා. එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරියා. එසැනින් එම වීඩියෝව සමාජ මාධ්‍ය කලඹමින් සැරිසරන්නට වුණා. නැන්දම්මා ලේලිය ගැටුම සාමාන්‍ය සිදුවීමක්. එහෙත් උපාධිධාරී ගුරුවරියක්ද වන එම වයෝවෘද්ධ කාන්තාව ලේලිය තම දරුවන්ට පමණක් නොව මුළුමහත් සමාජයටම ආදර්ශමත් ජීවත් විය යුතු තැනැත්තියක්. ඒ ඇය අනාගත පරම්පරාවේ නැනගුණ පාදන්නට සිටින ගුරුමාතාවක් වන හේයි. කෙසේ හෝ ඇය සිය සැමියාගේ වයවෘද මවට පහර දෙන දසුන් පෙළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ නෙත ගැටෙන්නේ සීනකින්වත් නොසිතූ ලෙස. මේ උපුටා ගැනීම සිළුමින පුවත්පතෙන්. රචනය අමිල සුරවීර. හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දිනපතා එන අලුත් පුවත් දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න.